ආරම්භයට මූලික වෙච්ච ප්‍රධානම හේතුව තමයි මම ගොවීන් එක්ක ජීවත් වෙන කෙනෙක්. එළවලු නිෂ්පාදනයෙන් සෑහෙන මේ කියන්නේ භාගයට භාගයක් වගේ මේ අතිරික්තයක් විදිහට හක යනවා. කරවිල පිකල් එකක්, ඇඹුල් තියල්, වැව් මාළු වලින් බැදුමක් කරනවා. කියන්න කනගාටුයි කැලුම්, මගේ වගාව ගිනි තිබ්බා. සෑහෙන වැටෙනවා කැලුම්. මේ මගේ වගාව සම්පූර්ණ එක රැයක් ඇතුළත විනාශ වෙනවා. වතුර මෝටර් හොරකම් කළා. කවුද කරේ කියන්නේ මම දන්නේ නැහැ කැලුම්. නමුත් ඒ වගේ දේවල් කරා. කොමාරිකා අච්චාරු මම එහෙම හොයාගත්ත දෙයක් ලංකාවේ පළවෙනි වතාවට සමාජ මාධ්‍ය හරහා මෙහෙම දෙයක් කරන්නේ මම. කොපි කරන්න නෙමෙයි කැලුම් අපි ඉගෙන ගන්න ඕනේ. අපි ඉගෙන ගන්න ඕනේ අලුත් දෙයක් කරන්න. හොයන්න. මම ඉතින් ඒකට විකල්පයක් විදිහට මම කල්පනා කරනවා නෑ මම මේක ජෙලටින් ආශ්‍රිත කරගන්නෙත් නැතුව මම මේක නිල් කට රෝඩ් වලින් කරන අතුරුපසක් කියලා රජයේ ආයතනවත් ව්‍යවසායකයෙක් ඉදිරියට ගන්න අතහිත දෙනවා හරිම අඩුයි මට ආපු හැම අභියෝගයක්ම මම මොන විදිහකින් හරි විසඳ ගන්න. ඉතින් මගේ නිෂ්පාදන එහෙ තියෙන ලොකුම හෝටල් ජාලයකට ඒගොල්ලන්ගේ ප්‍රධාන මෙනු එකකට මගේ නිෂ්පාදන කීපයක් තීරණය කළා. මගේ හැකියාවත් එක්ක මම එක ස්ටෙප් එකක් ඉස්සරහට තියලා තියෙනවා. මම ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් ඉදිරිපත් කළා. හැබැයි ඒවා එකක්වත් ඒගොල්ලෝ ගණන් ගන්න මට්ටමක තිබුණේ නැහැ කැලුම්. මමත් විදේශ රැකියාව කරපු කෙනෙක්. මම විදේශ රටවල ලීටපු කෙනෙක්. කැලුම් අපේ රටේ ව්‍යවසායකයන්ට ණය දෙන ආයතන කොහෙද තියෙන්නේ? ඒ මිනිස්සු බැංකුවකට ගිහිල්ලා ණයක් ගන්න ගියාම මේ මිනිස්සුන්ගේ මුළු දේපල ඔක්කොම බැංකුවට උගස් කරනවා. ඒ වුණාට අපි අපේ හයියෙන් තමයි ඒක කරගන්නේ. අපිට කිසිම සහයක් හම්බ වෙන්නේ නැහැ. ව්‍යවසායකයෙක් කියන්නේ මහන්සි වෙලා වැඩ කරන කෙනෙක්. මම කිසිම අවස්ථාවක් මගේ අරගන්නේ නැහැ. මම අවංක වෙච්ච තරමට තමයි මට ඒකේ ප්‍රතිඵල හොඳට ලැබෙන්නේ. ඉතින් ගොඩක් මම මහන්සි වෙනවා. මහන්සි වෙලා තමයි කලුම් පළවෙනි පියවර බෝතල් 10කින් තියන්නේ.